ඔය දවස්වල මේ කසාද දික්කසාද ගැන හරියට කතා. මෛත්‍රීපාල මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි දෙන්න එකතු වෙලා මේ ඇති කරගත්ත දේශපාලන කසාදේ බොහොම හොඳට දුරදිග බලලා කල්පනා කරලා අනාගතයේ කොහොමද මේ වැඩ කටයුතු කෙරෙන්නේ බෙදා හදාගන්නේ කියන සමස්ත කාරණාම හිතලා මතලා ඇති කරගත්ත ගිවිසුමක්. එහෙව් කසාදයක්. එනිසා කොහොම වුණත් ස්ථාවරව වසර 5කට මේ කසාදෙ තියනවම තමයි. ඊට පස්සෙත් යන්න පුළුවන්. සමහර දේවල් ඒවා වෙනවද නැද්ද කියන එක ගැන මිත්‍රවරුනි හිතලා කියන්න බෑ. හැබැයි ඉතිහාස වෙච්ච දේවල් මේ පහුගිය අවුරුදු 1මාර 2ට මේ රටේ වෙච්ච දේශපාලනේ කල්පනා කරලා බලනකොට යාළු වෙලා බැන්දත් යෝජනා කරලා බැන්දත් යාළු වෙලා ඉන්පස්සේ යෝජනා කරලා දෙක එකතු වෙලා බැන්දත් ස්ථිර සාර්වම මේ කසාබෙනම් අවුරුදු 5ම යනවා කියලා කියන්න පුළුවන්. ඒ බැඳපු ක්‍රමයේ හින්දා නෙමෙයි වැඩ යන විදිහට මනමාලයයි මනමාලී තක්කට තක ගැලපෙනවා. යාළු වෙලා බැන්දත් යෝජනාවෙන් බැන්දත් අන්තිමට එකම දේ. ජෝඩුව ගැලපෙනවා නම් මගුල තියෙනවා, නොගැලපෙනවා නම් ඉවරයි. හැබැයි මේ යහපාලන මගුල ස්ථිර සාර්වම අවුරුදු 5ම තියෙන මේ රටට යහපතක් උදා කරන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන මේ රටේ යුක්තිය අපේක්ෂා කරන මිනිස්සුන්ගේ යුක්තිය පිළිබඳ අපේක්ෂා ඉටු කරන මගුලක්. එනිසා මේක යාළු වෙලාද යෝජනාවද කියලා කියන එක මේ වැඩේ කසාදේ යන්නේ කොහොමද කියලා බලන්න ඕන. කසාදේ කරගෙන අවුරුදු 1මාරකට පස්සේ තව පහක් අපි යනවා කියලා කියනවනම් ඒ කියන්නේ වැඩේ කිරනවම තමයි. මේ මහින්ද මහත්තයාගේ විපක්ෂේ කට්ටිය ඒ කියන්නේ අර හොරු වෙනුවෙන් හොරු කණ්ඩායම පාගමනක් යන්න සෙට් එක. ඒ පාගමන සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙන මොකටවත් නෙමෙයි. මේ රටේ හොරු කවුද? හොරුත් එක්ක එකට යන මිනිස්සු කවුද? හොරු වෙනුවෙන් අපි තක්කඩින් වෙනුවෙන් අපි රාජ්‍ය දේපල හොරකම් කරපු අය වෙනුවෙන් පෙනී සිටින්නේ අපි කියලා රෙදි නැතුව පාගමන් යන දවස තමයි මේ 28 වෙනිදා. එදාට බලා ගන්න පුළුවන් මේ තක්කඩින්ගේ පෙළපාලිය, තක්කඩි රකින්න පෙළපාලිය, තක්කඩින් වෙනුවෙන් පෙළපාලියන්නේ කවුද කියලා. එනිසා මෙදාසරේ කාට කාටත් 28 වෙනිදාට බලා ගන්න පුළුවන් මේ රටේ හරි පැත්තේ ඉන්නේ කවුද, වැරදි පැත්තේ ඉන්නේ කවුද කියලා. අනෙක් අතට අවුරුදු කාලා මේ රටේ අහිංසක මිනිස්සුන්ව ගොනාට අන්දලා උඩින් හෙලිකොප්ටර් වලින් ගිය කට්ටිය දැන් මේ මට්ටමට පාරට දාලා බිමට දාලා අර තාර පාර දිගේ අවුරුදු ගානක් ගිය නොගිය මිනිස්සුන්ව පාරට බස්සලා අවිද්දවන්න ලැබිච්ච එකම හොඳ නැද්ද? තවුනාසර සන්තෝෂ නැද්ද ඒකට? මේ කට්ටිය හෙලිකොප්ටර් වලින් ගියේ ආරක්ෂක නිලධාරීන් සිය ගානක් පිරිවරාගෙන පොඩි මිනිහා ගැන බලන්නේ නැතුව මේ කට්ටිය ගියේ පාර්ලිමේන්තුවම කිව්වනේ මහින්ද මහත්තයා අපි උඩින් යන්නේ නැතුව බිමින් ගියා නම් අපිට මේක වෙන්නේ නැහැ කියලා. මෙදාසරේ දවස් 5ක්ම මේ කට්ටිය බිම දෙකේ ඇවිද්දවන්න තියෙන අනර්ග අවස්ථාවක් මේ. අපිට තියෙන්නේ ජවනිකාව බලන්න. අපි සුභ ප්‍රාර්ථනා කරනවා. හොරු වෙනුවෙන් හොරු කණ්ඩායමටත් ඒ කණ්ඩායමේ නායකයටත් මේ ගමන දවස් 5ම යන්න වාසනාව ලැබේවා, ධෛර්යය ලැබේවා, දැන්වත් තුන්චි මිනිහා විඳින දුක වේදනාව ගැන හිතේ හැඟීමක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.